හිනිඳදුම සුනිල්සැනෙව ශ්‍රීලංකා සබ්‍රගම ශ්වවිද්‍යාලයේ මහාචාර්රවරය කැටියට කටයුතු කරනවා ජනනියමු කලාකරුවෝ සංවිධානයේ විධායක සබිකේ කැටියරත් කටයුතු කරනවා. අප ශ්‍රී ලංකාවේ මේ හුස්මගන්නා මොහොත මංහිතන්නේ නූතන දේශපාලන වියූහයේ ඉතිහාසේ පෙර නෝවිරු මොහොතක්. ඒගේම ජනයම කලාකරුවන් හැටියට අප සියලු දෙනා මෙතන රැඳීන්න සහ මෙතනට සහබාගි නොවන සියලුම දෙනාඉතාම ව්‍යසනකාරය යුගයක වුනත් එක්තරා සුසුමක් සොම්නසක් විඳිනවා යම් හේතුවක් නිසා. එතමයි අරවාන පණ්ඩරය ලැබූ හැටි කකෘතිය කි්වා වගේ මනුෂ්‍යයාගේ ජීවිතේතු අති උතුම් මාර්ථයක් වෙනුවෙන් පුංචි දෙයක් හෝ කලා කියන සත්තුට. එතමයි ශ්‍රී ලංකාවේ මනුෂ්‍ය සමාජයට. මිනිස් සමාජයට සැබෑ අර්ථයෙන් නිදහස ළඟාකරදීමේ සටනට ඒ මහා සටනේ අංශුවක් බවට පත්වෙන්න්න අප සියල දෙනාට පුළුවන් වීම. ඔබ දන්නවා මේ වනකොට ගෝටාබය රාජපක්ෂ අපේ රට හැරගිහිල්ල දේශපාලන සරනාගතයෙක් පැටි විදිට රටින් රට ඉතාම අප කීර්තිමත් ගමනක් යමින් සිටින බව. ඔහුට කොතැනක නතර වෙන්න වේවිද කියන එක කියන්න බැහැ. බ්‍රරිතානය පාර්ලිමේන්තුවේ ඊයේ ක්‍රාකාරිත්තය බැලුවහම. මුළු ලෝකයම දුටුවා මේ රාජපක්ෂ පවුල වෙනුවෙන් මුළු ලෝකෙන් හිමිවෙලා තියෙන්නේ කෙබඳු තත්ත්වයක්ද කියලා. මුළු ලෝකයක් මේ ගැන ශ්‍රී ලංකාව අපවිතරක් නෙව. දැන් ඉළඟට අප දන්නවා රනිල් වික්‍රමසිංහ කියන මේ සාධකය. ව්‍යක්ත ඉංග්‍රීසි කතා කලාට උසා සධ්‍යාපනය ලැබුවට විශිෂ්ට විශ්වවිද්‍යාල ජීවිතයක් ගත කළාට. දහස් ගණන් පොත් කියවමින් ඒ පොත් මැදජීවත් වනාට මොනතරං අවලස්සන මොනතරන් තිරස්චීන මනුස්්‍යයක් ද රනිල් වික්‍රණ සිංහ කියන්නේ කියන එක අත්ද ලංකාවිත රක් නෙවෙයි. එක් සජාන්තයකෙන් මහලයකම් ඊය සඳහන් කලා සමීපව බලාගෙන ආශ්‍රී ලංකාව දිහා කියලා. ම මේ කරුණු දෙක ඒ විදියට අධහරණය කරන්නේ මේ අයගෙන් සැදුම්ලත් රජයක් හෝ කෙටිකාලයන අන්තර්වාර පාලනයක් හෝ මෙයාලගෙන ආයකත්වෙන් පැරණී අර්ථයෙන්න්න අපහු ඉදවුණොත් සියල දෙෙනට වැටහෙන්න්නට ඕන අපේ රටට මූලික අවශ්‍යතාවත් දිනාගන්න අවශ්‍ය කරන ප්‍රතිපාදන සොයා ගන්න හම්බ වෙන්නේ නැහ. ඒ නිසා අපි රනිල්වික්‍රමසිංහ කියන මේ ඊළඟ සාධකයට කියන්නේ මහජනව ආපාරයක් හැටියට මහජන අරගලයේ නිරතවෙලා හිටපු සක්්‍රීය කලාකරුවන්ඒවගේ මරගලකරුවන් හැටියට කරුණා කරලා ඔය පුටුවෙන් බැහැල යන්න වෙනවා. මොකද ඒ සදාචාරාත්මක කරුණක් විතරක් නෙවෙයි ඒට රනිල් වික්‍රම සිංහතින් නයිතික සුජාතභාවය ඉතා පැහැදිලිව මුල්ලංගනේ වෙලා තිබෙනවා ජාතික ජනබලවේගේ නීතික්ෂ කණ්ඩායම් ඒ පිළිබඳ ඉතා හොඳින් අධ්‍යනය කරමින්න්නඉන්නවා ක්‍රියාකරමින්න්නවා ඒ නිසා අනිවාර්රයෙන්ම ප්‍රණල් වික්‍රම සිංහ ඒ පුටුවෙන් බැහැලයන්නටම ඕන. අප සියලු දෙනා නැවත වතාක් සඳහන් කරන්නේ ොටස්රුවන් බවට පත්වෙච්ච, ොටස්කාරයන් බවට පත්වවෙච්චේ මජන අරගලය අපේ ජීවිත කාලය තුළ මියයනතාක් අප සියලු දෙනාට, ඒකට දායක් වෙච්ච සියලුම දෙනාට. ඉතාම සොම්නසින් උනුසුමින් සිහිපත් කරන්න පුළුවන් කාරණයක්. එනිසා සමහරවිට අපත් අපේ වැඩහිටි පරම්පරා කිහිපයකුත් කරපු දේශපාලන වැරදි තීන්දු රාශියක විපාක මංහිතන්නේ අප සියලු දෙනාට පුළුවන් වුණා. යම්මටමට නිවැදි කරන්න ඒ නිවැරදිකිරීම දැන් ප්‍රවාහයක් ඒකත් මේ අරගලයෙන් ලැබුණු පාඩමක්. එවගේම සංඥාවක්. එනිසා දැන් පාර්ලමේන්තුවේ කටයුතු කරන ඉතාම සටකපට විදියට ඩීල් දමමින් මන්ත්‍රීවරුන් හැටියටට යිත් එකක පැතිවලට විකිනෙමින් බැසිල් රාජපක්ෂ වගේ අයගේ කුප්‍රකට කුමන්ත්‍රණවල කොටස්කරුවන් වෙමින් නැවත නැවතත් වෙනස් කරමින් මේ කණ්ඩායමම වෙන වෙන මුහුණුවරවල් වලින් ඉදිරියට එන්න හදනවනං ඒ සියලු දෙනාටත් පණඩයක් ලැබිල තියෙනවා. අනිවාරයෙන්ම ඒ අපි දිනාගත්තු විශිෂ්ඨතම තත්ත්වයක්. ඒ තමයි මහජනතාවට දුක්දෙන මහජනතාව පෙලන පීඩාවයි ලක්ක කරගත්තු හොරකම වංචාව දූෂණය තමන්ගේ සිල් පදබවට පත් කරගත්තු කෞද බලයට පත්වෙන්නේ. කෞද තීරණාත්මක පුදගලෑ බාට පත්වෙන්නේ මේ රටේ සමාජය දැන් නිරණුමානවම ඒ සියලු දෙනාටම එරෙහිව නැගෙටින බවට කිසිදු සැකයක් නෑ. එනිසා බිහි කරන්න යන්න ජනාධිපතිද බිහි කරන්න යන්න අගමැතිද. රජයද එහි අමාත්‍යවරුද කෞද කියන එක අනිවාරෙන් මේ හිටතා නිද්ද දවස් දෙකේ තීරණාත්මක දවස් දෙක තුනේ ප්‍රධාන ෆක්ෂවලට ඉතා ගැඹුරෙන් අධ්‍යානය කරන්නට සිද්ධ වෙනවාමයි. මකද එසේ නොකර ගන්නා තීරණයක් නිසා නැවතවතාවක්. මේ ඉතාම දුෂ්කර මොහතකට පත්වෙලා ඉන්න අප ශ්‍රීලාංකයන් සියලු දෙනාම. ඒ දුෂ්කරතා මිට මොලවගෙනම අර සිද්ධ වෙන යන්න දේශපාලන වරද ස්තිර වශයෙන්ම නිවැරදි කිරීම වෙනුවෙන් ඕනෑම මිලක්ගෙවන්න සූදානමින් ඉන්නේ. ඒ සංඥාාවතා පැහැදිලිව අපි ජනීම කලාකරුවන් හැටියටත් ජාතික ජනබලවේගේ පාෂකරුවෙක් හැටියටත්. මේම හොතේ සටහන් කරලා තියන්නට ෝඩ. ඉට අමතරව මේ මහා අරගලයෙන් මේ මහා මිනිස් අරගලයෙන්. මියගියපු සියලුම දෙනාවෙන් වෙන්. අපේ කනගාටුව අපේ ශෝකයේ සංවයගේ මේ වෙලා පලකරනවා. තුවාල ලබපු සියලු දෙනාවෙන් වෙන්නේ සංවේගේ පල කරනවා. එවගේ සිරගත වුණු අනීතික විදිට සිරගත කරපු යම්මට්ටමක හෝ පීඩාවක් මේ අරගලයෙන් උරුම වුණා නගේ සියලුම දෙනාව ජනීම කලාාකරුවන් අපේ. කම්පාව ඒවගේම ප්‍යආචාරය පුද කරන්නට කැමැති. එනිසා අවසන් වශයෙන් කියන්නේ අන්නර දේශපාලන සංඥාව කරුණා කරලා ගන්න කියන අපි මේ ලංකාවේ දේශපාලක් ඥන්ට කියන්නට කැමති. උදාවෙන මහජන රජයේ උදාෙන මහජන රජයේ වැඩපිළිවෙල ගැනත්. ඒවගේම එහික්‍රියාකාරිීත්වය ගැනත් මාම සඳහන් කරපු කොන්දේසිය අනිවාරය ම දාලායි. ඒක හැත්ත හතර වසරක්. තුළ ජීවත්වෙච්ච පරම්පරා රාශයක් යහපත් රටක ජීවිතය කිය එක බුක්තිවිඳල නෑ. එනිසා එක පරිහල්පනය කරගන්න පවා අමාරු තැනක තියෙන්නේ. එනිසා පත්වන මහජන රජයට වංහි තන්නේ ලොකු වගකීමක් තියෙනවා අන්න ඒ ජීවිතය අප රටේ ජනතාවට දායාද කරන එක. ඒ ජීවිතය එක මාස තුනක් බුක්තිවිින් දොත් මේ රටේ ජනතාව. මතකතියාගන්න ඕන රාජ පක්ෂලා වික්‍රම සිංහල ප්‍රේම දාහසලා සියලු දෙන. නතාව ඔබට හරවන්න බැහැ මොනම බෞතික සම්පත්යක් හුවමාරු කරලවත්. මොනම පොරොන්දුවක් රැවටිල්ලක්වත් මිනිස්ු විසරහතියලා. යහපත් ජීවිතය බුක්තිවිඳින්න ඉඩ දෙන්න. යහපත් ශිෂ්ඨ සම්පන්න මනුෂ්්‍ය ජීවිතයක් අපේ රටේ පුරවැසියන්ට උරුම කරගන්න. මරණයට පෙර මොහොතක් ඒ බුක්තිවිදින්න ඉඩ දෙන්න. අනාගත දූදරුවන්ගේ පරපුර කිසි කලෙකා පහු මේ ගොහොරුවට අපේරට ඇද නොදමනාබවට විශ්වාසයි. ඒ සියලු මාවත සකස් කරලා දුන්නේ ඇත්තටම අගනුවර කේන්ද්‍ර කරගත්තු. ඒ මහා අරගලයත් අගනුවරින් පිට. ඈත ගම්දනව වතුකරය දක්වා. කෙලවරවල් දක්වා. තමන්ට පුළුවන් හන්දිවලට ඇවිල්ලා උද්ඝෝෂණ කරපු මේකට එරෙහෙවුණු. පනයෙන් රෞන්්දු බෞට්වල හිටගෙන බෝඩ් ෑල්ලක් අල්ලගෙන හිටපු සියලුම දෙනා තමයි ඒකි කොටස්කාරයෝ එනිසා නවතවතාවක් ඒ සියලු දෙනාටත් අප අපේ ප්‍රනාමය පුදකරමින් මේ සටන අප අරබලා අර විශිෂ්ඨ ජීවිතය අත්වන තුරු මොනම හේතුවක් නිසාවත් ආපස්සට නොගන්නා බව ජනීම කලාකරන් විදියටට අවසන් වශයෙන් සටහන් කරන්න කැවති. . දව කවද හරි ඔගුලොගි පැත්තිෙන් මොනෝහරි තොරතුරක් ැටලුවක් තියෙන නම් අප හැදිලිකමක් තියෙනවනම් ආරිනම් බොස්ති Thank